සාමාන්‍ය සමයේ 28 වන සතිය බදාදා පළමුවන කියවීම ශුද්ධෝ පාවුලුතුමන් විසින් ගලාතිවරුන්ට ලියන ලද හසුනෙන් ගත් කොටසකි. පස්වන පරිච්ඡේදයේ 18 සිට 25 දක්වා. එහෙත් ඔබ ආත්මයන්න් වහන්සේ විසින් මග පෙන්වනු ලබන්නෝ නම් ඔබ විවස්ථාව යටතේ නොසිටින්නෝය. මානසික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂභේද ආරවුල්, වෛරය, බීමත්කම සුරා දූර්ත උත්සව හා එවැනි තවත් දේය. මෙබඳු දේ කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යෙහි උරුම නොලැබෙන බව මම පෙරකී ලෙසම දැනුත් කියමි. එහෙත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මුදුකම හා ආත්ම දමනය යන මේවාය. මේවා ගැන නීති රීති නැත. ක්‍රිස්තුස් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග ක්ලේශ සහිත මානසික ජීවිතය කුරුසේ ඇනගසා ඇත. අපි ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන්න් වහන්සේගෙන් මඟ පෙන්වීම ලැබමු. දේව වාක්‍යයේ එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් එසේය. 11 වෙනි පරිච්ඡේදයේ 42 සිට 46 දක්වා. පරිසවරුනි, ඔබට වන විපතක මහත. ඔබ සුවඳ තලාවලින්ද, සුදුදුරු වලින්ද, සියලු පලාවලින්ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මයේද, දිව්‍යන් වහන්සේ කෙරෙහි ප්‍රේමයේද නොසලකා හරින්නාහුය. ඔබ කළ යුතුව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීමය. පරිසවරුනි, ඔබට වන විපතක මහත. ඔබ ධර්මශාලාවලදී උසස් ආසනද, වෙළඳපළවලදී ගෞරවාචාරද ලැබීමට ආශා ඇත්තාහුය. ඔබට වන විපතක මහත. ඔබ නොපෙනෙන සොහොන් ගෙවලටද සමානය. ඒ මත ඇවිදින අය නොදැන එසේ කරති. විනයදරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, ගුරු දෙවියනි, ඔබ මෙසේ කීමෙන් අපටත් අපහසයක් කරන සීකැයි කීය. උන්වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දුන් සීක. විනයදරයනි, ඔබට වෙන විපතක මහත. ඉසිලෙ නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහුය. එහෙත් ඒ බරට ඔබගේ එක් ඇඟිල්ලක්වත් නොතබන්නාහුය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි, ඔබට ප්‍රශංසා වේවා.